අද මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශිෂ්‍යයන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වයඹ පළාතේ 35%ක් තියෙනවා දකුණු පළාතේ 15%යි ඒ සියලුම කලාපවල සබරගමු පළාතේ 55%යි ශිෂ්‍යන් පැමිණීම උතුරු මැද පළාතේ 30%යි මධ්‍යම පළාතේ 40%යි උතුරු මැද පළාතේ උතුරු පළාතේ 47%යි නැගෙනහිර පළාතේ 28%යි ඌව පළාතේ 30%යි ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය ගත්තොත් එහෙම සමස්ත කලාපයේ 85%යි වයඹ දකුණු පළාත 80%යි සබරගමු පළාත 80%යි 86%යි උතුරු මැද පළාත 80%යි මධ්‍යම පළාත 80%යි උතුරු පළාත 75%යි නැගෙනහිර පළාත 80%යි ඌව පළාත 80%යි මේ සමස්ත කලාප සමස්ත පළාතේ ප්‍රති මේ සමස්ත පළාතේ ප්‍රතිශතය දැන් මේ ප්‍රතිශතය ගත්තොත් එහෙම දකුණු පළාතේ මම විශේෂයෙන් දැන් මොහොතකට කලින් සම්බන්ධ වුණා අපි පළාත් අධ්‍යක්ෂතුමත් එක්ක පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ කලාප වශයෙන් ගත්තොත් එහෙම ඒ පළාතේ තියෙන සමහර පළාත්වල 35-40 දක්වා කලාප මට්ටමින් තියෙනවා කියලා කිව්වා හැබැයි ග්‍රාමීය පාසල් ගත්තොත් එහෙම මේ කලාපවල කොට්ටාසවල තියෙන සමහර පාසල්වලට 80%ක් 90%ක් දක්වා දරුවෝ පැමිණලා තියෙනවා කිව්වා. නමුත් අපිට මේක ඒ වගේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළා නම ගැනීමක් කරන්න අවශ්‍ය නැති නිසා තමයි මා සත්‍යතරතුවට ප්‍රකාශ කරේ. එනිසා මේක අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ අරමුණ උනේම අපේ පසුවිපරම් කරයන් පස්සේ මේ ප්‍රතිඵලය තමයි අපිට වටින්නේ මොකද මේ ග්‍රාමීය ප්‍රදේශවල ඒ කියන්නේ දුරස්ථ මාර්ගගත ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලි සහ වෙනත් ක්‍රමවලින් එහෙම නැත්නම් ගෙදර දරුවාට ඒ පන්ති කාමරයේ පහසුකම් ලබා ගන්න බැරි නම් කියන්නේ දත්ත ලබා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා නම් දත්ත වලට ප්‍රවේශ වීමේ අන්තර්ජාත පහසුකම් වල අවහිරතාවයක් තියෙනවා නම් ඒගොල්ලෝ දුෂ්කර පළාත්වල නම් ඉන්නේ ඒගොල්ලෝ දරිද්‍රතාවයේ මේ ඒ මට්ටමේ නම් ඉන්නේ මේ දරුවෝ ගොඩක් පාසල් යන්නේ නැතුව අර සම වයසේ දරුවන් එක්ක පාසලේ තිබිච්ච ඒ පරිසරය ඒ කියන්නේ ගුරුවරයාගේ තිබිච්ච ගුරුහුරුකම් ගුරුහරුකම් ඒ වගේම මේ ගුරුවරයාගෙන් ලැබෙන ආශිර්වාදයෙන් නොලැබෙන කොට්ටාසයට තමයි මේක වඩා වැදගත් වෙන්නේ මම හිතනවා මේ අද දිනගත්තු ප්‍රයත්නය ඉතාම හොඳයි කියන එක breaking.lk